විවිධ සංවිධාන නියෝජනය කරන භික්ෂුන් වහන්සේලාද අද පස්වරුවේ සත්‍යග්‍රහය පැවති ස්ථානයට වැඩම කළේ වරාය සේවකයන්ට සහය දීම සඳහායි. නමුත් අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා මෙහෙම පොඩි පොඩි කෑලි විකුණන්න නැතුව මේක ඔක්කොම විකුණලා දාන්න. එක ආණ්ඩුවක් ඇවිල්ලා ටිකක් විකුණනවා, තව ආණ්ඩුවක් ඇවිල්ලා තව ටිකක් විකුණනවා. අවසානයේදී හැමෝගෙම එකම කතාව මේක විකුණන කණ එකනේ. අපි දන්නවා ගිය ආණ්ඩුව කාලෙත් මේ නැගෙනහිර පර්යන්තය බදු දීම සම්බන්ධයෙන් කිවිසුමක් සකස් කරලා තිබුණා. මොනවා වුණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කොන්දක් තිබ්බා. ඒ හඬට කන් දීලා නියමින් හෝ අනියමින් ඒක වළක්වා ගන්න කරන්න ඉඩ නොදී මේ වර්තමාන ඇමතිවරයා කැබිනට් පත්‍රිකාව දාලා තිබුණා. මොනතරම් මුග්ධද මේ මිනිස්සු. මේ සේවකයෝ දොමකරේ උඩ ඉඳද්දි ගිහිල්ලා කැබිනට් පත්‍රිකාව දානවා. කවුද ඒගොල්ලන්ට එහෙම බලයක් දුන්නේ? 151ක් ආණ්ඩුවට 49ක් පෙර පරිදිම අද්වානි කම්පැනියට. 151ේ ඇතුලේ කොම්පැනි දෙකක් තියෙනවා නම් නැති. කවුද ඒ කොම්පැනි දෙක? කාගේ දෙක? ඒක ජොන්ස්ටන් දෙක, නාමල්ගේ දෙක, එහෙම නැත්නම් පීබී ජයසුන්දරගේ. මේ කිවිසුම අස්සම් කරලා දෙනවද නැද්ද? ඡන්දෙට කලින් කියන්නේ. ඒතර මිනිසු තීරණය කරයි කාටද ඡන්ද දෙන්න ඕනේ නැද්ද කියලා. මහමැතිවරණයට පෙර කරුණාකරලා ප්‍රකාශයක් කරන්ඩ මේ කිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද? ඒ ගැන අපි බලන් ඉන්නුම. එහෙම නොවුනොත් අපි හාමුදුරුවරු දහස් ගාණක් ගෙනල්ලා අපි හැප්පිල බලමු. මොකද වෙන්නේ කියලා. අන්න තුනෙන් දෙකක් දැන් හීනෙම වන් ඉන්න තුනෙන් දෙකනේ තියෙන දෙකක් නැතු යන්න වෙන්නේ. මේ වගේ විකාර වැඩ කළොත් දේශප්‍රේමී සලු පොළවගෙන ඉන්න අය මොන හොරගම කළත් අපි නිහඬව ඉන්න ඕන. ඒකට පොඩ්ඩක් අත උස්සලා විරුද්ධ වුණොත් දේශද්‍රෝහි. අපි එක දෙයක් මේ ආණ්ඩුවට කියනවා. තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා රටට ද්‍රෝහිකම් කළාට, ජාතියට ද්‍රෝහිකම් කළාට මං හිතන්නේ මේ වෘත්තීය සමිති අරගල ඉදලා ඉන්න අයවත් ඒ අරගලයට ආශිර්වාද කරන අපිවත් රටටවත් ජාතියටවත් අපි ද්‍රෝහි වෙන්නේ නැහැ. අලුත් ඔහොමනේ. අපිට මතකයි මේගොල්ලන්ට වැඩිපුර බලයක් ආපුහම වැඩිපුර වැරදි කරනවා. ඒක නිසා මේ රටේ ජනතාවට අපි කියනවා කරුණා කළා පරණ පාර යවන්න නෙවෙයි. වැදගත් ජාතික දේශපාලන තීන්දුවක් අරගෙන වැටුණු රට තියෙන මට්ටමින් මේ සම්පත් අනාගත પરම්පරාවට ආරක්ෂා කර තිබීමේ උරුමය ඒ වගකීම හිසින් දරාගෙන තමයි ඒ සියලු කැපකිරීම් කරේ. එහෙම නැතුව මේ අපි මුළු කොළඹම ක්‍රිය කරනවා. බලමු හැප්පිලා රාජපක්ෂලගේ සුහුමුදා. අපි බය නැහැ ඔය ඡන්දින්ට එක කියන්න ඕන. ඔය ඡන්දි ඔතන ඉන්නේ අපි හින්දා. මේගොල්ලන්ගේ තියරි අමුතුම තියරියා. ඒක නිසා ඒ තියරි වලට වඩා තියරි අපි දන්නෝ. කියාණ්ඩු කාලේ හම්බන්තොට වරහය සීරට විකුණා. එතනම ඉඳන් අක්කර 15000ක් චයින හාබස් එකට දුන්නා. දැන් මෙහා පැත්තේ ජටිය මහින්ද මහත්තයෙක් කාලේ දකුණු ජටිය චීනට දුන්නා. දැන් නැගෙනහිර ජටිය තමයි මේ දෙන්න ලෑස්ති වෙන්නේ. ගිය ආණ්ඩුවේ කැබිනට් පේපරයක් කියලා නාමල් මහත්තය කිව්වට නෑ, මේ ආණ්ඩුවේ කැබිනට් පේපරේ වළංගුභාවය තියෙනවා. වෙන රටවල් සංවර්ධනය වෙන්නේ ඒව ඇතුලේ මොනවා හරි නිෂ්පාදනය කරලා, කාර් විකුණලා, නැව් විකුණලා, ගුවන් යාන විකුණලා. මේ රටේ අදම දේශපාලකයෝ විකුණන්නේ මොනවද? වරායවල්, ගුවන්තොට බලවල්, ඉඩම්, මෙන්න මේවා තමයි විකුණන්නේ. රට රකින්න ආපු ආණ්ඩුවෙන් රට බේර ගන්නට ඒ වෙනුවෙන් කැපවෙච්ච ඔබට හිත වෙලා තියෙනවා. ඒක හරිම දයෝපගතයි.